උඩවලව ජාතික වනෝද්‍යානයේ සැරිසරන වනාලින් ඒ අවට ගම්මානවලට සහ උක්වාගාවන්ට නිරතුරුව ඇතුළු වී නිවාස හා දේපළවලට හානි සිදු කරන බවට ජනතාව චෝදනා කරනවා. අක්කර දහස් ගණනක වගා කර ඇති උක්වාගාවන් වනාලින් විසින් විනාශ කර දමා ඇත්තේ මෙලෙසින්. ගොවින් චෝදනා කරන්නේ වගාබිම් ආරක්ෂා කිරීම සඳහා ඉදි කර ඇති අලිවැට නිසි ආකාරයෙන් නඩත්තු නොකිරීම නිසා වනාලින් වගාබිම් කරා පැමිණෙන බවයි. හැබැයි මේකට කිසි විසඳුමක් අපිට හම්බුන්නේ නැහැ. හම්බුණා නම් මේ වගාවල මේ අලිබෙටි තියෙන විදියක් නැහැ. මේ ගොවි මහත්තයා මේ ගෙවා ගන්න නෙවෙයි හදා කාලයක් මෙයා ණය ගෙවන්න විතරයි තියෙන්නේ. නිකන් ආවට ගියට අර ගෙවල් රෙදිවැල් වගේ තමයි මේක තියෙන්නේ. හැබැයි අපේ සමානට අතිනුත් අල්ලනවා. කරන්ට් එක නැහැ. කිව්වට පිළිගන්නේ නැහැ. දැන් ඒ අය කියන්නේ ඒ අය කරන එක හරි අපි වැරදි කියලා අපිට චෝදනා කරනවා. ඔයගොල්ලන්ගේ මිනිස්සු කන්න දෙනවා. ඒක නිසා එමෙන්ම වනාලි පලවා හැරීම සඳහා යොදවා ඇති නිලධාරීන්ද සිය රාජකාරිය නිසි ආකාරයෙන් ඉටු නොකරන බවටද උක්වගාකරුවන් චෝදනා කරනවා. මාස 8ක් විතර කාලයක ඉඳලා තමයි මේ අලි පනින්න පටන් ගත්තේ. අපේ පැමිණිල්ලක බාර ගන්න කැමති නැහැ. ගිහින් කිව්වට වැඩක් නැහැ. කම්බි හදන එකමද මට කියනවා කම්බි කිලෝ 4ක් දෙන්නලු. තේවකෝ 10ක් දෙන්නලු. වැඩ කරන ගොයියෝ 10ක් දෙන්නලු. ගාඩ්ලට කිව්වම ගාඩ්ල මේ රැට යනවා මෙහි උඩා පල්ලේ. අපි ඉතින් ඇවිල්ලා අලිය ලෙව්වත් කිව්වත් අලිය පැනලා ඉන්නෝ කියලා ඒ කට්ටිය පියවරක් ගන්නෙ නැහැ. කෙසේ වෙතත් උඩවලව ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන බහරකාර RGRS රණතුංග මහතා ප්‍රකාශ කළේ වනාලින් වගාවන් කරා පැමිණීම පාලනය කිරීමට නම් කඩිනම් ක්‍රියාමාර්ග කිහිපයකට එළඹිය යුතු බවයි. දැනට පවත්න අලිවැට සම්පූර්ණයෙන්ම ඉවත් කර නව අලිවැටක් ඉදිකිරීම සහ මුර සංචාර විධිමත් කිරීම මෙන්ම සෙවනගල උක්වාගාව ආසන්නයේ ඇති මාර්ග දෙපස සිදු කරනු ලබන අනවසර පළතුරු වෙළඳාම පාලනය කිරීම සඳහා කිසියම් ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද රණතුංග මහතා පැවසුවා.